උදෑසනක්. අද ක්‍රිස්තුවාස 2018 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා සිකුරාදා නිකිණි මස අව 12 තිතිය. අද දවසේ ඉර උදාව උදෑසන 6:02 සිද්ධ වෙද්දී ඉර බැස යාම සිද්ධ වෙන්නේ සවස 6:15. සෙන්සුරට අයිති පුෂ නැකත අද දහවල් 12:56 ගෙවිලා බුදට අයිති අස්ලිස නැකත උදා වෙනවා. අද දවසේ රාහු කාලයේ දිවා කාලයේ සඳහා පවතින්නේ දහවල් 10:36 සිට 12:08 දක්වා. රාත්‍රී කාලයේ සඳහා රාහු කාලය පවතින්නේ රාත්‍රී 10:40 සිට රාත්‍රී 12:08 දක්වා. ඉතින් ඔබ කරන සෑම සුභ කටයුත්තක්ම මෙන්න මේ රාහු කාලය අත්හැරලා සිදු කරනවා වගේම අද දවසේ මරු සිටින ගිනිකොළ දිසාව අත්හැරලා සුභ දිසාව වෙන උතුරු දිසා බලා කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අද දවස චූල නක්ෂත්‍රයට අනුව උදෑසන 8:04 යෙදෙන සුභ මොහොත වගේම උදෑසන 11:34 යෙදෙන සුභ මොහොත ඔබගේ ඕනෑම සුභ කටයුත්තක් සාර්ථක කර ගැනීම සඳහා යොදාගෙන ීමේ වාසනා ගුණය උදා වෙලා පවතිනවා. දිශා ශුද්ධිය ගැන කතා කරද්දී ඔබ බලන දිශාව පිළිබඳව තමයි අපි මෙහිදී අවධානය යොමු කරන්නේ. ඉතින් එක් එක් දවස්වලට අනුකූලව සුභ දිසා පවතිනවා. අද දවසේ සුභ දිසා විදිහට අපි ඔබට කිව්වේ උතුරු දිශාව. ඒ වගේම අද සිකුරාදා දවස නිසාම විසිතුරු වර්ණය ඉතාමත්ම ජයග්‍රාහී වර්ණයේ විදිහට භාවිත කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම අංක 3, අංක 9 කියන අංක අද දවසේදී ඔබගේ විජයග්‍රාහී අංක විදිහටත් භාවිත කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි කතා කරන්න හැදුවේ දිශා පිළිබඳවනේ. ඉතින් අද දවසේ සුභ දිසාව බවට පත් වෙන්නේ උතුරු දිශාව. කොහොම වුණත් කවදාවත් මරු නැති දිසාවක් තියෙනවා. ඒ තමයි ඊසාන දිසාව. පුරාණ ගෙබිම් වාස්තු සංග්‍රහවලදී සටහන් වෙන්නේ ඊසාන කියලා කියන්නේ වාස්තු පුරුෂයාගේ හිස පවතින දිශාව විදිහට. එහෙම නැත්නම් නූතන වාස්තු විද්‍යාවේ අන්තරීක්ෂ ශක්තිය, විශ්ව ශක්තිය ගලාගෙන යන දිසාව විදිහට හඳුන්වන්නේ මෙන්න මේ ඊසාන දිසාව. එහෙනම් විශ්වය තුළින් අනන්ත අප්‍රමාණ සුභ ශක්තියින් ගලාගෙන යන ඊසාන දිසාව කිසිදු දවසක මරු නැති දිසාවක් විදිහට හඳුන්වන්න පුළුවන්කමක් පවතිනවා. ඉතින් ඒ නිසාම ඔබට යම් දවසක සැකයක් තියෙනවා නම්, චකිතයක් එනවා නම්, ඔබ අද දවසේ වැඩ කරන්න ඕන කොයි දිශාව බලලද කියලා කිසිදු බාධාවකින් තොරව ඊසාන දිසාව ඕනෑම දවසක සුභ දිසාව විදිහට යොදා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඊසාන කියන්නේ බුද්ධියේ දිශාව, එහෙම නැත්නම් වාස්තු පුරුෂයාගේ හිස වැටලා තියෙන දිශාව කිව්වනේ. එහෙනම් ඔන්න ඔබගේ නිවසේ ඉන්න පාඩම් කරන දුවදරුවෝ ඉගෙන ගන්න අය ඊසාන දිශාවේ තැන්පත් වෙලා පාඩම් කරනවා නම් ඉතාමත් යහපත් මනසක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඊසාන දිසාවේ කාමර, ඊසාන දිසාව බලා සිටීම, නැගෙන දිසාවට මුහුණ දා සිටීමෙන් ඔබේ දරුවන්ගේ ඥාන ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් කියලා තමයි පැරණි ගෙබිම් ශාස්ත්‍රවල සටහන් වෙන්නේ. ඉතින් සුභ කටයුතු වලට සුභ දිසා යොදා ගනිමින් අද දවසත් වාසනාවන්ත සුභ දවසක් බවට පත් කරගන්න හැකියාව ලැබෙන්න කියලා අපි හිතසිතින්ම ප්‍රාර්ථනා කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.